අපි පොලකට වෙළඳ පොලකට ගියාම මොනවද ගන්න යන්නේ අරමුණේ 100 යෙන් ඉන්නේ. මඟල් 24 LCD තියෙනවද? ස්වාමිනාට 27 තියෙනවනේ. මඟල් 3ක් වැඩි. 24 තියෙනවද? ස්වාමිනාට මේ 21 තියෙනවා. මඟල් 3ක් අඩුයි. ඌ දන්නවා. ආමුරන් දන්න බෑ. ස්වාමිනී පොඩ්ඩක් ඉන්න අනිත් ෂොප් එක නරන් යන්න හොඳයි. කොහොමයි කාගේරි කකුලේ වැඳලා හරි 24 අරන් එනවා. 24 අරන් එනකම් වෙන එකක් බලන්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේ එහෙනම් අපි 24 පොඩ්ඩක් බලමු ගන්න ඕන. මෝ අන්දන්ද ගන්න මේක කොහොමරි මගේ කරේ තියලා මාව යවන්න නෑ. මේක කරේ තියන් යන්නේ නැහැ මම. ඕන්නෑ අඟල් 3ක් වැඩි. ස්වාමීන් වහන්සේ නෑ නිකන් බල අඟල් 3ක් වැඩි. අන්තිමට අඟල් 3ක් වැඩි කියන කතාවේ තමයි මම ඉන්නේ. පස්සේ 24 ගෙනාවට පස්සේ 24 බලමු. ඉතින් සයන්නත් එනම් මේ ඩිස්කවුන්ට් කරලා මේ වගේ ගාණක් වෙන බිල දාන්නද? ඇයි බිලක් දාන්නේ? ඇයි සයන්නත් ගන්න නැද්ද? 24 තියෙනවා කියලා විතරනේ මං ඇහුවේ. අවුද පාත්තේ තේරෙන්නේ අමුරු දින කතාව විතර යාලා තින්නේ මූ බත් එකේ ගිහිල්ලා වෙන තැනකින් අරන් ආවද බිල දාන කොටයි මම මොකක්ද ඇවිල්ලා කියන එක තේරෙන්නේ සයන්නත්. එනම් මේක බල ඔතලා තියන්න පුතා පරිස්සමෙන් තියන්න. අපහමන උන් දවස් තුන නිවාඩු දාලා කඩේ වල කල්පනා කරනවා කවුද හාමුදුරුව මොකද මන්ත කිව්වේ ඇයි මට තේරුන්නේ නැත්තේ එතකොට ඇවිල්ලා තින්නේ ඔක්කොම මෙච්චර කාලා කස්ටමර්ස්ලා මොංගල් කට්ටියනේ මොනවාරි කරලා පෙන්නනවා මේ කීයද 17යි 15ට දෙන්නම් හැබැයි වෙන තැඟුල නම් ගන්න තමයි වෙන පාළුවට දෙන්න කමක් නැද්ද තව ටිකක් අනි 14 800 දෙන්නකෝ දැන් ඔයා වෙන වැඩකට මේක නික අරලා බලලා ඔහුගේ මනස වෙනස් වෙලා ගන්න තැනට හිතත් ඇදි ලබන බිලක් දැර දැන් ඔයක කරේ තියන කල්පනා කරන පොලිසියට කට උතරක් දෙන්න යන්නේ එල්සී කරේ තියන පොලිසිය දෙන්න බෑනේ දැන් මේක බිම තියන්නත් බෑ ආයි කඩේට යන්නත් බෑ දැන් ගෙදර කිල්ල යනකොට පොලිසිය වරන්ට එලා පොලිසියෙන් එන ජිප් එක අරගෙන මේ කරගෙන ගියාම ඔබ බඩු අරගෙන මේ ආවේයි කියලා පොලිසියෙන් අහනවා ප්‍රශ්න කීයද ගියේ පොලිසියට කට උතර දෙන්න ඒ ඇස්සේ මේ මනස මේ පෙට්ටියකුත් කරේ තියන්නේ නෑ සියනේ පුතු ජනයා ඒ තැන්වලට ගියාම සමහර තැන්වලදී මම මොනාරි හැලුවාම දැන් ඒ කට්ටිය හඳුරනවා අපි චරිතේ ස්වාමිනාත තියෙනවා බාට තියෙනවද තියෙනවා ස්වාමිනාත සයිස් 8 තියෙනවද තියෙනවා ස්වාමිනාත කැලේ කීයක් දැනට තියෙනවද ස්වාමිනාත සිස්ටම් එකේ දෙකයි තියෙන්නේ එහෙනම් නවතාවට පස් වෙනවා කීයක් ඕනේද කියලා එයා කියන්නේ එයා ආන්නේ මම කියන්නේ එකම එක සැරයක් එනවා ස්වාමීන් වහන්සේ කැලේ කීයක් විතර අවශ්‍යද කැලේ කීයක් තියෙනවද දෙකයි ඒ කැලේ දෙක අපේ අවශ්‍යතාවය සපුරන්නේ නැවතාවට පස්සේ වඩින්න අවශ්‍ය ගාන මම විතරයි දැනගන්න ඕනේ ඒක මම ප්‍රසිද්ධ කරන්නේ ඒක අපේ තොරතුරක් ඒ තොරතුරු එළියට දෙන්නේ එයාලම තිබුණාම අපි කියන අපිට මෙච්චරක් අවශ්‍යයි කියලා. අපේ ප්‍රමාණය එයාලම නැත්තම් අපි ඒ තොරතුරු කියන්නේ. දැන් කැලේ 25ක් ඕනේ කිව්වම 25 ලොකු උඩර. අපෙන් මො බාටා ලේබල් එක ගාලා වෙන බෑන්ඩ් එකක් කරේ හදනවනේ මේක. මවලරි දෙනවා. නැත්තම් 9 කැලේ පිටිපස්සෙන් කපනවා. කීයෙන් කපලා 8 කරලා දෙනවා. මොකද මේ පුතේ මේක මේ විදිහට සපස්සන්නට අලුත් ඩිසයින් එකක්. දැන් ඔක්කොම අර මේ අලුත් අර පොප් සිංගර්ස් ලා ඔක්කොම දාන්නේ මේ ඩිසයින් එක කියලා ඒක අලුත් කතාවක්. එතන මගේ ඔළුව නා එන ඒ කොයිද අප්‍රිකා හරි. එතකොට දැන් අප්‍රිකාවේ බූරුවෙක් නේ මම. දැන් ඌ අප්‍රිකාවේ දාන එක හරි මේක ලංකාවේ නේ. දැන් ලංකාවේ අප්‍රිකාවේ ඒවා දාන්නේ ඇයි? ඉතින් මම කපලා දීපු සෙරප්පු ටික දාගෙන යනවා ලස්සනට. මොකද මේ අප්‍රිකාවේ තෝකළු දාන්නේ. ඕම මවන්ද. මේකේ වැරදි නැතත් කිව්වද? මගේ අවශ්‍යතාවය කියපු ගම අපි අඳින එයා කොමල් මේ බිස්නස් එක කරන්නේ එයා වෙනම එකක් අදනවා සමහරට ඒක මට තේරුම් ගන්න බැරි නම් මං ආව වෙනවා මගේ අවශ්‍යතාවය මං කියන්නේ දැන් මං බැරි වෙලා කියලා රතු පාට සූති සූ පොලිස් තියනවද කියලා අහනවා දැන් නු දන්න රතු පාට නැහැ රතු පාට නැහැ කියලා අපිත් දන්නා ඒ ප්‍රොඩක්ෂන් නවත්තලා සෑහෙන කාලයක් ස්වාමීන් වහන්සේ මොන වගේකටද රතු පාට සූ පොලිස් තියනද මාත්‍යා සාමිනාස මේ බෑග් එකක් වගේ මොනාරි රතු පාට සූ පොලිස් තියනවද මාත්‍ය? සාමිනාස සපත්තු සරපු මොනාරිද? රතු පාට සූ පොලිස් තියනවද මාත්‍ය? සාමිනාස සූ පොලිස් නම් ඉවරයි.
එනම් කන්ටැක්ට් නම්බර් දෙන්න මේ මහේස් පුතාට විසින් පුතා සතියකින් කෝල් කරලා ආවොත් එකක් අරන් ඉන්න. දැසි අර මුකුත් කතා කරන්නයි දෙන්න බලන්න ඉන්නවා. ඊට පස්සේ මේ අපේ කෙනාම ඇයිසල්නාසයාට ඒ අවශ්‍යතාවය කියනද මම පස්කඩය පොලිස් කරන්න ඕනේ කිව්වම මේ මනුස්සයා කරන ස්වාමීනාසේක රතු වෙපා. රතුපාට ඩාක්ටර් කියලා එකක් තියෙනවා ස්වාමීනාසේ ඩාක්ටර් නිකන් පොලිස් කරාම නිකන් හමුතුම පාට හරි ලස්සනයි ස්වාමීනාසේ. දැන් මෝ අර ඩාක්ටර් එක විකුණන මානසිකත්වය මගේ හදනවනේ. මගේ හිත හදන්න ඕනේ මමනේ බාටකඩේ කාර්යය මොකටද මගේ හිත හදන්නේ. නේද? ඒ හිත මගේනේ මමනේ හදන්න ඕනේ. බාටකඩේ මනුස්සයා බාටනේ හදන්න ඕනේ. මේ මනුස්සයා එන මිනිස්සු හිත හදන්න බෑනේ. දැන් මේ මනුස්සයා මාකටින් කරලා කියන්නේ මොකද්ද? අර එන මිනිස්සු ඔක්කොම හිත හදනවා. බාටනේ එන සපත්තු දාන්න. සපත්තු වලට මඩවදින්නේ ඕනම තැනක යන්න පුළුවන්. හැබැයි ගාන දෙවල් විකුණන්න එපා ඒක ගන්න. මේ මිනිස්සයා කරන්නේ රතු පාට සූ පොලිස් එක නැත්නම් දුඹුරු පාට එක රතු පාට ද ආන්දනවා අපේ අන්දනවා රතු පාට බෑග් එක දුඹුරු පාට ගාලා කළු පාට වැක්ස් එක ගැව්වම එනවා මැරුම් චිකෝ වයිට් කියලා පාට චිකෝ වයිට් ස්වාමීනාසේ පාට හරි ලස්සනයි ඒ පාට දැනගන්න දැන් අරගෙන ගැව්වම බල්ලු බුරනවා දැන් පාර යන්න බෑ මේක වෙන්නේ අමුතු පාටකයි බල්ලටත් අමුතුනි දැන් මට හමුතුයි කියන්නේ බල්ලත් මේ පාට දැකලා නැහැ ඌ බුරනවා කොයි වෙලේ ඌටත් ඒක ප්‍රශ්නයක් මාස්ටර් කියලා කියනවා මාස්ටර් මේ බෑග් එක කලින් අරන් ගියා ගම මේ දැන් යන්න බෑ බල්ල බුරන ඔව් ස්වාමිනාට මේක අමුතු පාටක් කිව්වේ ඒක තමයි සතුන්ට උරු නැහැ ඔබ වහන්සේ බුරද්දි 25 වතාවක් විතර හෙට මෙට ගියා නම් ස්වාමිනාට මේ පාට උරු වෙනවා බල්ලන්ට 24 වතාවක් යනකොට පොලිසියෙන් නැත්තම් PHI මාතෘකාව මාව අරන් යන මානසික ලෙඩෙක් බෑග් එක කෙල්ලගෙන උදේ ඉඳලා රෑ වෙනකම් ඇවිදිනවා මාව අංගුර ඇඩ්මිට් කළා මම කල්පනා කරනවා ආක තින බෑග් එකක් අරන් මොකද්ද අලුත් පාටක් ගන්න කියලා දැන් මට සේලෙන් ගල මං කියන මට ලෙඩක් නෑ පිළිගන්නේ නෑ ડોක්ටර් සේලෙන් දෙන්නෝ නෑ බේස් බොන්ඩෝ නෑ කියලා මාව ඇඩ්මිට් කළා මාංචුකු දාලා ගැට ගාලා තියලද මං කල්පනා ඕම් වෙච්චද මේ ලෝකේ අපි ඇඳ ගන්නවට වඩා අපිව හන්දන ප්‍රතිශතය වැඩි. මිනිස්සු අපි හන්දනවා. යම්කිසි කෙනෙක් ඇවිල්ලා මම ජීවිතයට වඩා ඔයාට ආදරේ කියලා කිව්වොත් කිසි සත පාඩ ගණන් ගන්න දෙපා. ඒතකොට අවුරුදු 20ක් අඬ බොඬ දීපු අම්මා තාත්තට වඩා එයා අපට ආදරේ කියන්නේ අපටත් ඔය හැන්දෙම නේද බෙදන්නේ. අපට වඩා වත්කම් තියෙනකේ BMW කින් ආව. ඔයාට පණ වගේ ආදරේ කිව්ව නැග වහන ගියා. හන්න අවුරුදු 20ක් අඬ බොඬ දීලා අඳින්න දීලා අරසා කරපු උගන්නපු දෙමව්පිය විසි කරලා මේ අපිට කෙන්ද කැමති කියන්නේ අපාන අපි විසි කරන්න විනාඩි 15ක් යන්නේ නැන්නේ නැත මේක තේරුම් ගන්න නැහැ ලෝකෙ මිනිස්සු සරල සමීකරණයක් පිස්සුද දෙමව්පිය දාලා එනවා එහෙම යවිලා දෙමව්පිය කතා කරලා කැමත්ත ගන්න එහෙම වුණත් අපි වාවුනොත් එහෙම දෙමව්පිය දාලා එහෙම වෙන සිරිතක් තියනද එච්චර කඬ බොඬ එයා විශ්වාස කරන්න පුළුවන් අපි සම්බන්ධ වෙන තීරණයක් ගන්න නෑ හිතනවා අවුරුදු 10ක් මේ මනුස්සයා මට අම්බ කළා කණ්ඩ දුන්නනේ දුක සැප බැලුවා හේතු තමයි ඒතෝ මේ මනුස්සට එහෙම දෝයි කරන්න බෑ කතාව කියමු ගැව්වත් කමන්නෑ මට මේ ප්‍රශ්නයක් තියෙනවා කතා කරලා බලමු විසඳමු එහෙම නැත්නම් නීත්‍යානුකූල කතා කරලා අපි දෙන්න කැමති විදිහක් අසාදෙමු ඉතිපස්සේ ගන්නද එහෙම එකඟතාවය නැයි එයා ප්‍රතිපත්තියකින් ඉන්න කෙනා එයාගේ වචන වලින් එයාගේ චරිතය කියනවා අවුරුදු 25 කණ්ඩ බොන්න දින බලාගත් අම්මා තාත්තා විනාඩි 5ක් මිස් කරනවා. උඹවත්ම විනාඩි 2ක් මිස් කරනවා පුතේ. ඒක තමයිද කියන්නේ මේ ලෝකේ මං ජීවිතේට වඩා ඔයාට ආදරේ කියලා කියන්නේ ඒක තමයි. ඒ හදාතේ එයා තියනවා. එයා කවුද කියන එක. ඒක තේරෙන්නේ නැතුව මේ මනුස්සයා නැඳ ගන්නවා. පස්සේ බීඩියක් තියාගෙන තමයි වැවදියා බලන් ඉන්න මේ මනුස්සයා. ඉතින් මිනිස්සු බලන වැරේ මොකවත් නැහැ. හාසෙත් මොකවත් නැහැ. බය ගානක් ඉන්න. ඕම කල්පනා නන්ට ඉතාල ගන්නව. මොකද උනේ කියලා. උනේ මොකද්ද අර මුල් කාලේ අර වචන ටික තේරුම් ගත්තේ නේද මොකක්ද කියලා නේද වෙලාව පීරි